සිදු රළ බිඳෙන කොළොම් තොටින් උතුරු දකුණු මුහුදු කරේ ලුණුකාරම් සුළඟින් ඔප් නැගුණු කිතුදහමේ ව්‍යාප්තිය රට අභ්‍යන්තරයට විහිද ඇත්තේ සමස්තයෙන් අව ප්‍රමාණයකි. ඒ එදා මෙදා තුර රටෙහි පැවති දේශපාලන සහ සමාජ වටපිටාව නිසාය. ඒත් කොළඹ රදුකුරු වසමේ හේවාකම් කෝරළයේ පල්ලි පත්තුවේ ඓතිහාසික කෝට්ටේ රාජධානයට අයත්ව දකුණු තලංගම ග්‍රාමයේ කතෝලික ජනතාවගේ ලෞකික සහ ලෝකෝත්තර ශුභසිද්ධිය පිණිස ස්ථාපිත කර ඇති ශුදු ජුවාම්දල් බස්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය කොළඹ රදුකුරු වසමට සිළුමිනක්සේ සැලකිය හැක්කකි. ශුද්ධෝ ජුවාම්දල් බස්තෝනි දෙවමැදුර, කොළඹ අගරදුකුරු පදවියේ කෝට්ටේ දිශාවේ දකුණු තලංගම ග්‍රාමයේ පැලවත්ත ග්‍රාමය තුළ තමයි අප මීසම පිහිටා තිබෙන්නේ. අප මීසම තුළ පවුල් 700කට අධික සංඛ්‍යාවක් මේ මීසමට සම්බන්ධව කටයුතු කරනවා. ඒ වගේම විවිධ සමිති සමාගම් මේ තුළ ක්‍රියාත්මක වෙනවා. අපි ගත්තොත් එහෙම පවුල් අපෝස්තුලික සේවා නැමැති ඒ සමිති තුළින් අප මීසමට මෙන්ම අප දිසාවට මෙන්ම අප පදවිය තුළ ඒ සේවය ඔවුන්ගේ සේවයේ කටයුතු ඔවුන් දියත් කරනවා. ඉතින් මේ සාන්තුවරය ගැන ගත්තොත් එහෙම අපි අහලා තියෙනවා විවිධ සාන්තුවරු සහ ඔවුන්ගේ ප්‍රාතිහාරයන්. ඉතින් මේ ශුද්ධෝ ජුවාම්දල් බස්සෝනි මුනිදුන්, අපි කියනවා සැරයටියේ ජුවාම් කියලා, උන්වහන්සේගේ පිහිටපතා මේ ස්ථානයට පැමිණෙන බොහෝ දිනෙක උන්වහන්සේගේ ඒ ප්‍රාතිහාරයන්, ඒ උන්වහන්සේගේ මැදිහත්කම ලැබිලා ඔවුන් ලබාගත් ඒ වරප්‍රසාදයන් ඔවුන් සාක්ෂි දරනවා. ඉතින් මේ වර්ෂයේදී අපි උන්වහන්සේගේ 143 වන වාර්ෂික මංගල්‍යයටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් පුරා 143ක් ඒ අතීත කාලයක් තුළ දිවෙන මේ මීසම කුඩා කිතුණු ඒකකයන් 22ක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ කුඩා කිතුණු ඒකකයන්ගේ නියෝජනයන් සහ විවිධ සමිති සමාගම්වල නියෝජනයන් සමග අප ධර්ම සේවා සභාව ඒ කටයුතු ගරු පියතුමන්ගේ මූලිකත්වය තුළ තමයි අප ක්‍රියාත්මක කරන්නේ. ඉතින් තව තවත් අපි මේ උන්වහන්සේ ගැන කතා කිරීමේදී මේ ස්ථානයේ මේ භූමිය ඉතා ශුද්ධවන්ත වූ භූමියක්. අපි ශුද්ධෝ ජුවාම්දල් බස්සෝනි මුනිදුන් අපි ඒ උන්වහන්සේගේ නම කියද්දිත් අපිට එතරම් පුරුබුහුටි නමක් නෙමෙයි. මොකද මේ එකම දේවස්ථානය, මේ එකම උන්වහන්සේ වෙනුවෙන් කැප කරන දේවස්ථානය තමයි මේ ශුද්ධෝ ජුවාම්දල් බස්සෝනි මුනිදුන්ගේ දේවස්ථානය. ඉතින් ඔබටත් පුළුවන් අවස්ථාවක් ලැබුණු සැනින් මේ ස්ථානයට පැමිණලා උන්වහන්සේගේ ආශිර්වාදය අයදින්නට, අනිවාර්යෙන් උන්වහන්සේගේ මැදිහත්කම තුළ ඒ වරප්‍රසාද ඔබ සියලු දෙනාටමත් ලැබෙනවා නෝ අනුමානයි. මේ දේවස්ථානයේ ඉදිවෙනකොට මේ දේවස්ථානයේ මුනිවරයෙකුට කැප කරලා තිබුණේ නැහැ. පසුව තමයි මුනිවරයෙකුට කැප කළේ. මේ මුනිවරයා වැඩම කළේ පිලිප්නේරි දේවස්ථානයේ පියවරුන් විසින් රෙදිවලින් වසන ලද මුනිවරයෙක්ගේ ප්‍රතිමාවක් තමයි මේ ගෙනාවේ. ඒ තමයි සුද්ධෝ ජුවාම්දල් බස්සෝනිගේ ප්‍රතිමාව. ඒක තමයි මෙතන ස්ථාපනය වුණේ. එතකොට තමයි මේ මීසම් මාසෙ එතුමා ගැන දැනගන්න පටන් ගත්තේ. බොහෝ පිහිටෝපාකාර අයදින්නන්ගේ නියත මැදිහත්කරුවෙකු වන ශුද්ධෝ ජුවාම්දල් බස්සෝනි මුනිතුමන්ට කැප කර ඇති ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකයේම එකම දේවස්ථානය තලංගම ශුද්ධෝ ජුවාම්දල් බස්සෝනි දේවස්ථානය වීම ආනන්ද කරුණාවකි. ශුද්ධෝ බෙනඩික් මුනිතුමා සම්පාදිත තාපසයන් විසින් පිළිපැදිය යුතු පැවිදි නීති සංග්‍රහය අනුසාරයෙන් ශුද්ධෝ සිල්වෙස්ටර් මුනිතුමන් විසින් ස්ථාපනය කරන ලද සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකායට අයත් තාපසවරයෙකි ශුද්ධෝ ජුවාම්දල් බස්තුනි මුනිතුමා. වර්ෂ 1200 මාර්තු මස 24 වන දින ඉතාලියේ පටේර්නෝහි පප්‍රියානු නම් ග්‍රාමයක උපත ලද ශුද්ධෝ ජුවාම්දල් බස්තුනි මුනිතුමන් බාලයේ පටන් ඉතා යහපත් දරුවෙක් විය.
එතුමා බොලොන්ඥා නුවර සරසවියෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබිය. එතුමාගේ මුල් නම ජුවාන් පමණක් වුවත් පසුව කකුලේ ඇති වූ සුව නොවෙන දරුණු තුවාලය හා ඉන් ඇති වූ දැඩි කොරේ නිසාද ඇවිදීමට සැරයටියක් භාවිතා කිරීමට සිදුවිය. මේ නිසා එතුමා ජුවාම් දල් බස්තෝනි හෙවත් සැරයටියේ ජුවාම් යන නාමයෙන් හැඳින්විය. වසර 7-8ක් ගුරුවරයෙකු ලෙස සේවය කළ එතුමා ලෞකික සැප සම්පත් අතහැර තාපස ජීවිතයක් ගත කිරීමට සිත් සහතික කරගත්තේය. ඒ සඳහා දෙවියන්ට නොකඩවා යඥා කළේය. එතුමාගේ සැදැහැවත් දිව්‍ය ප්‍රකට කරනු ලැබුවේ අනාගත ශුද්ධවරයෙකුගේ ආගමනයයි. භාග්‍යවන්ත ජුවාම් දල් බස්තුනිතුමා ඉතාම බය බැතියෙන් අන්තිම සක්‍රමය තුලබා ස්වාමිනී, ඔබ කැමති වෙලාවක ඔබ තුරුලට මා කැඳවාගත මැනවයි කීම එතුමාගේ අවසාන අවංක යදුම විය. දෙවියන් වහන්සේගේ පිහිට ලබා ගන්න මට හුඟක් වෙලාවට මැදහත් උනේ සුද්ධ ජෝම් දල්බස්තෝනි මුනිතුමා කියලා කියන්න පුළුවන්. මම ඕනෑම කරදරයකදී ලෙඩකදී මේ දේවස්ථානට ඇවිල්ලා උන්වහන්සේගේ මැදිහත් පිහිට ඉල්ලලා දෙවියන්ට යාඥා කළා. ඒ හැම අවස්ථාවකදීම උන්වහන්සේ මට පිහිට වුණා. මම ස්තුති පූර්වකව එතුමාට ගරු කරමින් ඒ බව කියනවා. මේ ගම දිහා බලනකොටත් මට පේනවා මේ ගම හරි වාසනාවන්තයි. කිසිම වසංගත රෝගයක් මේ ගමට එන්නේ නැහැ. මොකද කොවිඩ් කාලේ වුණත් කොවිඩ් වසංගතය මේ ගමට ආවේ නැහැ. ඉතින් ඒ වගේ බලනකොට මට හිතෙනවා උන්වහන්සේ මේ ගම ආරක්ෂා කරනවා කියලා. ශුද්ධවෝජ්වම් දල්බස්තුනි මුනින්ද්‍රේනි අපනිසායඥා කළ මැනව ශාස්ත්‍ර ශාලාවේ අය සමග මිත්‍ර වීමෙන් පැමිණිය හැකි ආත්මික උපද්‍රවයෙන් ගැලවෙනු පිණිස දෙවියන් වහන්සේට යාඥා ආරාධනා කළා වූ ශුද්ධ වූජ්වම් දල්බස්තුනි මුනින්ද්‍රේනි අපනිසායඥා කළ මැනව එවැනි උපද්‍රවයන්ගෙන් මිදෙන පිණිස ශරීර අසනීපේට පත්වෙන්ට දෙවියන් වහන්සේගෙන් පණිවුඩ ලැබුවා වූ ශුද්ධ වූජ්වම් දල්බස්තුනි මුනින්ද්‍රේනි අපනිසායඥා කළ මැනව මුළු ජීවිතේදීම ඔබට පැමුණු සියලුම ශාරීරික වේදනා ඒකාන්ත ඉවසීමෙන් දරාගත්තා වූ ශුද්ධ වූජ්වම් දල්බස්තුනි මුනින්ද්‍රේනි අපනිසායඥා කළ මැනව ශුදු ජුවම් දල් බස්තෝනි මුනිතුමන් වෙනුවෙන් එතෙක් මෙතෙක් ස්ථාපිත වූ එකම දෙව්විමන ශ්‍රී ලංකාවේ තලංගම ප්‍රදේශයේ ස්ථාපිත වීම සුවිශේෂී සිද්ධියකි. මුලදී අපි පොඩි කාලේ ඉතාමත් පුංචි දේවස්ථානයක් කීප දෙනෙකුට විතරයි ඉන්න පුළුවන්. නමුත් අද ඒක ඉතාමත් විශාල ජනකායක් එන ස්ථානයක් වෙලා තියෙනවා. ඉතින් මං හිතනවා ඒක යම්කිසි දේව අනුහසකින් වෙන දෙයක් කියලා. 1880 ගණන් වල 81 වර්ෂයේ දේවස්ථානයේ ඉන්දිකරණ පසුව එහි මූලිකත්වය කොටුව පිලිප්නේති දේවස්ථානයට බාර තිබුණේ. ඒ පසුව වැලිවිට මිනිසුමට මේ බාර දීලා පාලනය කළා. ඒ සුළු කාලයක් එයාට පසුව මේ සමාසී ජනතාව වැඩි වෙනකොට ඒ ගැන හිතල බලල ගිලිලා ළඟම තියෙන මේ සමාසී කෝට්ටේ මිනිසුමට බාර දුන්නා. 18 ශතවර්ෂයේ මධ්‍යම භාගයේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ධර්මදූත කටයුතු භාරව තිබුණේ සිල්වෙස්ත්‍රෝ බෙනදිකානු නිකායට වූ අතර
තලංගම දකුණු ප්‍රදේශය අයත් වූයේ එම බල ප්‍රදේශයටයි. 1866 වසරේදී මෙහි දෙව්විමනක් නිර්මාණය කිරීම පිළිබඳ අදහසක් ගරු එමිලියානෝ මිල්ලෙනී සහ ගරු ජෝන් ලියෝ රත්නායක පියතුමන්ලාගේ සිත් තුළ පිළිසිඳ ගැනිණි. එම සිහිනය මල්පල ගන්වමින් අතිගරු හිලේරියන් සිල්ලෙනී බෙනිතිකානු නිකායික පියතුමා විසින් දෙව්මැදුර සඳහා මුල් කළ තබන ලදී. තලංගම පිටකොටුවේ මීසමේ කොටසක් ලෙස සැලකුණ මෙම කාලයේදී ගරු ජේ.පී. බලංචරෝ පියතුමන් පැරණි දෙව්මැදුර සම්පූර්ණ කරන ලද්දේ වර්ෂ 1881 ජූලි මස 11 වන දිනදී. ඉන් වසර 9කට පසු තලංගම නව බොරැල්ල මීසමේ කොටසක් බවට පත්වෙනි. ඉන්ද වසර 5කට පසු එනම් වර්ෂ 1895දී තලංගම වැලිවිට මීසම යටතට පත්වෙනි. වසර 32ක් පුරා වැලිවිට මීසමෙන් පාලනය වූ තලංගම දිව්විමන කෝට්ටේ මීසම යටතට පත්වෙනි. එහි පරිපාකීය අවධිය සටහන් වූයේ 1949දී. එදින ඉතිහාසයේ පළමු වරට ශුතු සතියේ දේව මෙහෙයක් තලංගම දේවස්ථානයේ පවත්වන ලදී. මේ වසරේ සිට ඉරුදින දිව පූජාව සාමාන්‍ය අංගයක් වූ අතර දහම් පාසල් පන්ති ආරම්භ කෙරුණි. තලංගම මීසමක් බවට පත් වූයේ වර්ෂ 1972 නොවැම්බර් මසදීය. විශේෂ ප්‍රාතිහාර්යක් තමයි එතුමාණන් දිව්‍යන් වහන්සේගෙන් ලබා දුන්න ගරු මයිකල් ලන්සප්පියතුමා මේ දේවස්ථානයට කැඳවාගෙන ලබා දීම. මොකද එතුමාගේ පැමිණීම මේ දේවස්ථානය වෙනත් මගකට යොමු වුණා. දියුණුවෙන් දියුණුවට පත් වුණා. එතකන් අපේ දේවස්ථානය ඇත්තටම තිබුණේ මේ ග්‍රාමයට පවුල් 400ක් වගේ ප්‍රමාණයක් තමයි අපේ ග්‍රාමයේ තිබුණේ. ඒත් අපි දුප්පත් පවුල් තිබුණේ. පල්ලියට ලොකු ආදායමක් එන පවුල් සංඛ්‍යාව තිබුණේ දුප්පත් කට්ටිය තමයි තිබුණේ. නමුත් ගරු ලන්සපියතුමාගේ පැමිණීම පස්සේ ආදායම් තත්ත්වය වැඩි කළා. විදේශ ආධාර ලබා ගත්තා. එයින් පස්සේ තමයි මේ දේවස්ථානය ෆ්‍රැන්සිස්කාන් නිකායට ගිහිල්ලා ජෙරාඩ් ගාඩ් පියතුමාගෙන් පස්සේ මේ දේවස්ථානය ගොඩක් දියුණු වුණා. ඒක මම සලකනවා මේ ජුවන්දල් බසුන් වහන්සේ සුදෝ ජුවන්දල් බසුන් වහන්සේගේ අපිට දුන්න ලොකු දෙවෙන වහන්සේගේ ලබා දුන්න ලොකු මෙදිහත්කමකින් වෙච්ච ප්‍රාතිහාරයක් කියලා. ෆ්‍රැන්සිස්කානු නිකායේ ගරු මයිකල් ලන්සා පියතුමන් පළමු මීසම්භාර පියතුමා විය. මෙයින් තලංගම ෆ්‍රැන්සිස්කානු යුගය ආරම්භ විය. වර්ෂ 1878 ජූලි මාසයේදී මයිකල් ලන්සා පියතුමා විශ්‍රාම ගියෙන් ගරු ෆ්‍රැන්සිස් මාදිවර පියතුමනට මීසම භාර විය. ටික කලකට ගරු සිල්වෙස්ටර් පියතුමාද ගරු උල්රිච් සැංකනෙල්ලා පියතුමාද මීසම භාරගත්තේය. වර්ෂ 1981දී දේශීය ෆ්‍රැන්සිස්කාන පියතුමෙකු වූ ගරු පීටර් පිල්ලේ පියතුමා මීසම් පාලක ලෙස පත්විය. වර්ෂ 1983දී ෆ්‍රැන්සිස්කාන නිකායේ ජෙරාඩ් ගාත් පියතුමන්ගේ පැමිණීමත් සමග දේවස්ථානයේ ස්වර්ණමය යුගය ආරම්භ විය. වර්ෂ 1986දී අති උත්තම දේවධර්මාචාර්ය නික්ලස් මාකස් ප්‍රනාන්දු කොළඹ අගරතකුරු හිමිපාණන් ලූර්දු ගුහාව ආශිර්වාද කරන ලදී. ගරු ගාත් පියතුමාගේ අවධියේදී දේවස්ථානය ගොඩනැගීම සඳහා මීසම් ජනතාවගේ ආධාරයන්ට අමතරව විදෙස් බැතිමතුන්ගේ ආධාරද යොදා ගන්නට පියවර ගන්නා ලදී. වර්ෂ 1993දී ඉදිකිරීම් නිමවා නව දේවස්ථානය මීසම් වාසීන්ගේ අයිතියට පවරන්නේ ගරු ජෙරාඩ් ගාත් පියතුමාගේ අවධියේදීය. වර්ෂ 1994දී බැසිල් සිල්වා පියතුමාද ඉන් ටික කලකට පසු ගරු ජිමි රාහුල් යකිත් පියතුමාද මීසම් පාලක තනතුරු දැරිය. ගරු ජිමි රාහුල් පියතුමාගෙන් පසුව ගරු රෝයි මරියරත්න පියතුමා
මීසම් පාලක ධූරයට පත් වූ අතර එතුමා වසර 11ක කාලයක් එම තනතුර දැරිය. 2006 වසරේ අගෝස්තු මස 13 වන දින මීසමේ 125 වන ජුබිලිය උත්සවශ්‍රීයෙන් සමරන ලදී. එකල මීසම් පාලක ධූරය දරුවේද ගරු රෝයි මරියරත්නම් පියතුමාය. දැනට සාන්ත නික්ලස් ජාත්‍යන්තර පාසල පවත්වාගෙන යනු ලබන සුමුදු සෙවන ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කිරීම, දහම් පාසල් තූර්ය වාදන කණ්ඩායම ස්ථාපනය කිරීම සහ දහම් පාසල් නිල ඇඳුම නිර්මාණය කිරීම එතුමාගේ කාලයේ සිදු වූ සුවිශේෂී මෙහෙවරයන් විය. ඉන් අනතුරුව 2008 වසරේදී ෆ්‍රැන්සිස්කාන නිකායක ගරු බෙනඩික් පියතුමන් මිසම් පාලක ධූරයට පත්විය. පසුව සිංහල ජාතික පියතුමන්ලාට වඩා විදේශීය ෆ්‍රැන්සිස්කාන නිකායක පියතුමන්ලා මිසම් පාලක පියතුමා ලෙස පත්වී ආතර දේවස්ථානයට පත් වූ පළමු පදවි පූජකතුමා ලෙස ෆ්‍රෙඩි ශාන්තිකුමාර පියතුමා මිසම් පාලක ලෙස පත්කනු ලැබිය. එතුමාගේ සමයේදී අල්තාරය ප්‍රතිසංස්කරණය කිරීම සහ දිව්‍ය සත්ප්‍රසාද දේවස්ථානය ඉදිකිරීම සිදුවිය. දේවස්ථාන ගමන් මගේ සුවිශේෂී සංදිස්ථානයක් සනිටුහන් කරමින් ගරු සංජීව මෙන්ඩිස් පියතුමන් තලංගම මීසම් පාලක ලෙස තම සේවය ආරම්භ. ගරු සංජීව මෙන්ඩිස් පියතුමා මිසම් සේවකව සිටින අවධියේ සුමුදු සෙවන දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කර ජනතා අයිතියට පැවරිය. එතෙක් නිම කිරීමට නොහැකිව එන හිට තිබූ ව්‍යාපෘති බොහෝමයක් එතුමාගේ සේවා කාලය තුල නැවත පණගන්වන ලදී. ඉන් අනතුරුව තලංගම මීසම් සේවක ලෙස පත් වූයේ ආචාර්ය ගරු ඇන්තනි ප්‍රනන්දුපුල්ලේ පියතුමාය. එතුමාගේ සමයේදී මීසම් ගෘහය ඉදිකිරීම, දේවස්ථානයේ කන්‍යාරාමය ගොඩනැගීම සහ දේවස්ථානයට අලංකාරවත් සිවිලිමක් ඉදිකිරීම වැනි සේවාවන් තුළින් දේවස්ථානයේ උන්නතියට විශාල වැඩකොටසක් ඉටු විය. ආචාර්ය ගරු ඇන්තනි ප්‍රනන්දුපුල්ලේ පියතුමා වසර 5ක් තලංගම ශුද්ධෝ ජුවාම් දල් බස්තෝනි දේවස්ථානයේ මීසම් සේවක තනතුර දැරිය. 2023 ඔක්තෝබර් මස තලංගම මීසමට මීසම් පාලක ලෙස ආචාර්ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමාත්, සහායක පියතුමන් ලෙස ගරු බුද්ධික ධනංජය පියතුමාත් සේවය ආරම්භන ලදී. තලංගම පැලවත්ත ශුද්ධ ජුවාම් දල් බස්තෝනි දේවස්ථානයේ මා ඉතාමත් ආදරය කරන ශුද්ධෝ භූමියක්. උන්වහන්සේ ගැන, ශුද්ධ ජුවාම් දල් බස්තෝනි මුනිතුමා ගැන ගොඩක් දැනගෙන හිටියේ නෑ කාදිනල් හිමිපාණන් මා මේ මීසමට පත් කරනකොට. උන්වහන්සේ ගැන හොයලා බැලුවා. නමුත් උන්වහන්සේගේ ආදරය, උන්වහන්සේගේ ශුද්ධවන්තකම, උන්වහන්සේගේ බලගතුකම මං හරියටම දැනගත්තේ මේ මීසමට ආවට පස්සේ. මේ ශුද්ධවන්තයා මේ මීසමේ ජනතාවට මොනතරම් ආදරය කරලා තියෙනවද කියලා, මොනතරම් මේ මීසමේ ප්‍රාතිහාර්ය කරලා තියෙනවද කියලා උන්වහන්සේගේ ජීවිතය ගැන කතා කරනකොට උන්වහන්සේ ඒ උන්වහන්සේට තිබුණා වූ අසනීපයත් එක්කම දෙවියන් වහන්සේට මොනතරම් ආදරය කරාද, දෙවියන් වහන්සේට මොනතරම් සේවය කළාද, මොනතරම් ශුද්ධවන්ත ජීවිතයක් ගත කරාද කියලා අපි දකිනවා. ඒ ආදරය, ඒ ශුද්ධවන්ත කමම මෙමීසමේ ජනතාවට උන්වහන්සේ දීලා තියෙනවා දෙවියන් වහන්සේට සේවය කරන්න. අනේකයි මං කියුවේ උන්වහන්සේ ගැන දැනගන්න ලොකු දේවල් අධ්‍යයනය කරන්නට ඕනේ නැහැ. මෙමීසමේ ජනතාවත් එක්ක ජීවත් වෙනකොටම ඒ අත්දැකීම අපිට ලැබෙන්න පටන් ගන්නවා. මීසම ආරම්භ වෙනකොට ඉතාමත් සුළු මීසම් ජනතාවක් ජීවත් වුණු සුන්දර ගම්මානය. නමුත් අද වෙනකොට අපි දකිනවා මීසමේ පවුල් 700කට එහා ගිය ජනතාවක්, පවුල් ප්‍රමාණයක් මේ මීසමට එකතු වෙලා තියෙනවා. හරියට උන්වහන්සේ උන්වහන්සේගේ ජීවිතේ රෝගාතුර වෙලා ගමට ඇවිල්ලා ගමේ පුංචි පාසලක් දාගෙන උගන්වන්න පටන් ගන්නකොට
උන්වහන්සේ වටා ජනතාවක් එකතුනා වගේ ඒ ජනතාව දෙවියන් වහන්සේට ලංකරමින් ඔවුන්ගේ ජීවිතයට දෙවියන් වහන්සේගේ ආදරය පෙන්වමින් ඔවුන්ගේ ජීවිත ශුද්ධවන්ත කළා වගේ අද මේ මීසමේ ජනතාව උන්වහන්සේ දෙවියන් වහන්සේට ලංකරලා ඒ ජීවිත ශුද්ධවන්ත කළා තියෙන. ඒ ප්‍රාතිහාර්යම ඇති උන්වහන්සේගේ බලය ගැන අපිට කතා කරන්න. එනිසා මේ මීසමට එන හැම කෙනෙක්ම උන්වහන්සේගේ ආදරයක් දකිනවා. මේ දේවස්ථානයට මේ ශුද්ධ භූමියට ඇතුල් වෙන හැම කෙනෙක්ම උන්වහන්සේගේ බලය අත්දකින තැනට අද මේ භූමිය උන්වහන්සේපත් කරලා තියෙනවා. ඒ මෙතෙන්ට එන හැම කෙනෙක්වම දෙවියන් වහන්සේ ගාවට උන්වහන්සේ ලං කරලා තියෙනවා. ආචාර්ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමා මිසම් ජනතාවගේ අධ්‍යාත්මික උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කළ අතර දේවස්ථානයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීම එතුමා ඉටු කළ සුවිශේෂී මෙහෙවරකි. අප මීසමේ මේ වත්මන් තත්ත්වය ගැන බලනකොට පැහැදිලිව ප්‍රකාශ කර යුතුයි මේ දෙව් ඇඳුලට පැමිණෙන සැදැහැවත් ජනතාව ගැන. ජනතාව ඉතාම සැහැදි පැහැදි දෙවියන් වහන්සේගේ මහිමේ ලබමින් දෙවියන් වහන්සේට ගෞරව කරන දෙවියන් වහන්සේගේ ආරක්ෂාව පතාගෙන මෙම දේවස්ථානයට පැමිණෙන්නේ මහා ගු බලාපොරොත්තු හිත් පෙරදැරි කරගෙනයි. අප මේ මීසම ගැන වත්මන් තත්ත්වය ගැන කතා කරද්දී අපට නොකියාම බැරි අපේ පැරණි මුතුන් මිත්තන් ගැන. මුතුන් මිත්තන්ට දෙවියන් වහන්සේ දුන් ඒ තලෙන්තුව ඒ දායාද කරගෙන උන් එතුමන්ලා අපටද මේ තලෙන්තුව වර්ධනය කරගන්න මේ මීසව නැති තලෙන්තුව වර්ධනය කරගන්න අපිට ලබා දීලා තියෙනවා. අපද මේ තලෙන්තුව දිනෙන් දින වර්ධනය කරමින් වැඩි දියුණු කරමින් අපේ දුව දරුවන්ටද බාර කරන්න ඕන. තලංගම ශුදු ජුවාම් දල් බස්තෝනි දේවස්ථානයේ වත්මන් මීසම් සේවක පියතුමා ලෙස කටයුතු කරනු ලබන්නේ ගරු සමිත් රංගන පියතුමාය. උන්වහන්සේ මෙම දේවස්ථානයට පත්ව ආවේ වර්ෂ 2023 ඔක්තෝබර් මස 29 වෙනි දිනය. එතුමන්ගේ පැමිණීමත් සමගම ශුදු ජුවාම් දල් බස්තෝනි නුවානිය නව ජවයකින් වඩාත් ශ්‍රද්ධාකර්ෂණීය ලෙස පවත්වාගෙන යනු ලබනවා. තලංගම සුද්දෝ ජුවාම් දල්බස්තෝනි මුණුදුන්ට කැපකරන ලද දේවස්ථානය ඔබට සමහර වෙලාවට හුරු පුරුදු නැතුව ඇති. නමුත් කොළඹවට ජීවත් වෙන කතෝලික ජනතාවට බොහොම හුරු පුරුදු තැනක්. මොකද බොහෝ දෙනෙක් මේ අප සාන්තුවරයන්ගේ මැදිහත්කම අත්දැකලා තියෙනවා. ඉතින් සුද්දෝ ජුවාම් දල්බස්තෝනි මුණුදුන් කියන්නේ අවුරුදු 90 ගණනක් පොඩි කාලෙදම්ම සුද්ධවන්තව ජීවත් වෙලා ඒ වගේම සාන්තුවරයට ඔසවන්නට කලින්ම එතුමන් වාසය කරපු අය සාන්තුවරයක් හැටියට පිළිගත්තු බොහොම බලගතු උතුමාණන් කෙනෙක්. ඉතින් එතුමන්ගේ බලගතු බව මම මේ දේවස්ථානයට ආවට පස්සේ බොහොම හොඳින් අත්දැකලා තියෙනවා. බොහෝ දෙනා මේ ස්ථානයට ඇවිල්ලා එතුමන්ගේ මැදිහත්කම ඉල්ලලා දෙවියන් වහන්සේට යාඥා කරපු ඒ යාඥා කිරීම නිසා එතුමන්ගේ බලගතු මැදිහත්කම අත්දැකපු අවස්ථා ඕනේ තරම් මාසා තිබෙනවා. ඉතින් ඔබ සියලු දෙනාටත් ආරාධනා කරනවා මේ සුන්දර දේවස්ථානයට ඔබ ඇවිල්ලා නැත්නම් එන්න ඇවිත් එතුමන්ගේ ජීවිතය ගැනත් එතුමන්ගේ ජීවිතයෙන් ඔබ ලබාගත හැකි ආදර්ශය වගේම එතුමන්ගේ බලගතු මැදිහත්කමත් ලබාගෙන දෙවියන් වහන්සේට තවත් ලං වෙන්න මේ සුන්දර දේවස්ථානය ඔබ සිළු දෙනාට නිරන්තරයෙන්ම විවෘතයි. ශුතු ජුවාම් දල් බස්තෝනි මුනිදුන්ට කැපකර ඇති ලොව එකම දේවස්ථානය වෙත පැමිණ ප්‍රේක්ෂක ඔබගේත් ප්‍රශ්න වේදනා කම්කටොළු සම්මියට මැදිහත් වන ලෙස යඥා කරන්න. ශුදෝ චුවම් දල් බස්තුනි මුනිදුනි අප නිසා යතිනු මැනව. සාන්තේ චුවා මුනි පිය තුමනි දෙවි සමිදුන් මෙත හද වැටිනේ රස
නිසා මැදිහත් වී